ව්‍යාචනාධිකරණයේ විනිසුරුවරුන් සඳහා පවතින පුරප්පාඩු පිරවීම දිගින් දිගටම පමාවීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සිය දැඩි අවධානය යොමු කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැද යොමු කළ ලිපියක් හරහා මේ පිළිබඳ කරුණු දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ වන විට ව්‍යාචනාධිකරණයේ විනිසුරුවරුන් 5 දෙනෙකු සඳහා පුරප්පාඩු පවතින බව අවධාරණය කරයි. රුසියානු යුක්‍රේන යුද්ධයේ සටන් වැදීම සඳහා අනීතික අන්දමින් රුසියානු කුලී හමුදා වෙත බඳවාගෙන පසුවින් පලා ආ ශ්‍රී ලාංකික රණවීරුවන් යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මේ වන විට ශ්‍රී ලාංකිකයන් දහසක් පමණ රුසියානු යුක්‍රේන යුද කලාපය තුළ සිටින බවටද වාර්තා බල වේ. යෝජිත නව ශ්‍රී ලංකා විදුලි බල පනතා හරහා විෂය භාර අමාත්‍යවරයා හට පැවැරණ සුවිශේෂී බලතල හමුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා පිසාචයකු මෙන් දරුණු තත්ත්වයකට පත්විය හැකි බවට ජනාධිපති නීතිඥ ශාන්ත ජයවර්ධන අනතුරුවයි. ඔහු මේ බව පවසා සිටියේ එකීනාව විදුලි බල පනත් කෙටුම් අතර එරෙහිව කොනුකල පෙත් සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ විභාගයට ගැනුණු අවස්ථාවේය. මෙම යෝජිත නව විදුලි බල පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් වන අතර ඒ ඉලක්ක කරනු ලබන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහ ගත කිරීම බව සඳහන්. Code Red Climate Risks and Opportunities for Sri Lankan Businesses Main ලංකා වාණිජ සභාව විසින් සංවිධානය කරනු ලැබූ සමුළුවක් පිළිබඳව දරුවන් තරුණ ප්‍රජාව සහ සිවිල් සමාජ සංවිධාන රැසකගෙන් සමන්විත වූ කණ්ඩායමක් සිය අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. සංවිධාන 16කින් යුත් එම ප්‍රකාශයේ ඔස්සේ ඔවුන් අවධාරණය කර සිටියේ ව්‍යාපාර මූලික කොටගත් ආර්ථික සෞභාග්‍ය පිළිබඳ සමුළුවක් Climate Summit හෙවත් දේශගුණික විපර්යාස පදනම් කරගෙන පැවැත්වීම ජනතාව නොමග යවන සුළු බවත් ව්‍යාපාර චර්යා සාධාරණීකරණය කිරීම සොබාදහමේ ගැටළු භාවිතා කිරීම ප්‍රශ්න සහගත බවත්ය. LNW Daily News at 8 විශේෂාංගයේ ඔස්සේ අද දින පුවත් සාරාංශය නැරඹීම සඳහා රාත්‍රී 8ට අපගේ YouTube නාලිකාව වෙත පැමිණෙන්න.